මාධ්‍ය හමු ආරම්භ කරන්නෙම සුවිශේෂී අලුත් ප්‍රවෘත්තිය තමුන්නාන්සලාට ලබා දෙමින් මෙතෙක් රට හෙළු නොවුණු ප්‍රවෘත්තියක් ඒ තමයි ඊයේ නීතිය සහ සාමයේ පිළිබඳ අමාත්‍ය තිලක් මාරපණ මැතිතුමා තමන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිතුමාට යවලා තියෙනවා ඒක ඒ ඉල්ලා අස්වීම යවන්නේ අගමැතිතුමා විසින් ලබා දුන්න උපදේශක් අනුව මොකද මේ ආණ්ඩුවේ සමගිය රැක ගැනීම වෙනුවෙන් ලබා දෙන දොළපිදේනිය බවට තිලක් මාරපණ මැතිතුමා පත් වෙලා තියෙනවා තිලක් මාරපණ මැතිතුමා හිටපු නීතිපතිවරයෙක් විදියට ඒ වගේම ජනාධිපති නීතිඥවරයෙක් විදියට ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධ විවාදයේදී ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන්න එතුමාට සිද්ධ වුණා අපි දන්නවා මගේ හතුරෙක් ගෙනාවොත් ශල්‍ය කර්මයක් කරන්න රෝහලකට ඒ ශල්‍ය කර්මය කරන ශල්‍ය වෛද්‍යවරයා මගේ මිතුරෙක් වුණොත් මම කිව්වාය කියලා අනේ ඔය ලෙඩා මගේ හතුරෙක් එයාගේ මහ බඩවල කපලා දාලා සත්කම කරන්න කිව්වට මගේ මිත්‍රට එක් කරන්න බෑ එයා වෛද්‍ය විද්‍යාව දන්න කෙනෙක් විදිහට දන්නවා වෛද්‍ය වාර්තා කලින් අරගෙන වැඩිකරු ඒ මහ බඩවල ලෙඩක් තියෙන බව වෛද්‍ය වාර්තාවල පෙන්වනොත් විතරයි ඉවත් කරන්න පුළුවන් අන්න ඒ වගේ නීතිය දන්න අයට ඇවන්ගාඩ් වරදක් කළ නැති බව පෙනිපෙනී ඇවන්ගාඩ් වලට බැට දෙන්න බෑ ඒ නිසා තමයි පාර්ලිමේන්තු විවාදයේදී තමන්ගේ දේශපාලන පක්ෂයේ මතය මොකක් වුණත් හිටපු නීතිපති තිලක් මාරපණ මැතිතුමත් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මැතිතුමත් ඇත්ත ඇති සැටියෙන් පැවසුයි ඊටත් වඩා ඇත්ත කීම තිලක් මාරපණ මහත්තයාට තවත් මාරාන්තික වුණා එතුමා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයේ පිළිගත්තා මිලේනියම් සිටිස් පොලිස් වටලෑම බරපතල වැරද්දක් කියලා. එතෙක් එක්සත් ජාතික පක්ෂයේ සාධාරණීකරණය ක්‍රමයේ හිටියේ. හැබැයි තිලක් මාරපණ මැතිතුමාට ඒ පිළිබඳ වේදනාවක් තිබුණා. මොකද මිලේනියම් සිටි වැටලී මහරා බුද්ධ්‍යාංශ අනතුරේ වැටෙද්දී ඒවකට හිටි ආරක්ෂක ඇමතිවරයා තිලක් මාරපණ මැතිතුමා. ඉතින් තිලක් මාරපණ මැතිතුමා කිව්වා මිලේනියම් සිටි වටලෑම වගේම ඇවන්ගාඩ් සිද්ධියත් පොලිසිය විසින් කරන ලද මාරක වරදක් විදියට. ඉතින් ඇත්ත ඇති සැටියෙන් පැවසීමෙන් අමාත්‍ය ධූරයෙන් වන්දි ගෙවන්න එතුමන්ට සිද්ධ වෙලා තියෙනවා මං හිතන්නේ දැන් කියනවා එතුමා අමාත්‍ය ධූරේ දැරීමෙන් මේ පොලිස් පරීක්ෂණ වලට බලපෑමක් වුණා කියලා. ඒක වැරදි. තිලක් මාරපණ මැතිතුමා අමාත්‍ය ධූරයට පත් වෙනකොටත් සියලුම විමර්ශන කටයුතු අවසන් කරලා නීතිපති වෙනුවගේ මතය ලබා ගැනීමට පොලිසිය වාර්තාව විමර්ශන කටයුතු පිළිබඳ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිබුණේ තිලක් මාරපණ මැතිතුමා අමාත්‍ය ධූරයේ ධර්ණ සමයේ තමයි මේ ඇවන්ගාඩ් සමාගමට එරියෝ නඩු පැවරීමට තරම් නීතිමය ප්‍රතිපාදනයක් නැතේ රටේ නීතිය යටතේ උන් වරදක් කර නැතේ කියන නීතිපති මතය පොලිසියට ලැබුණි. ඒ නිසා එතුමා තමන් තනතුර දරපු කාලේ ඇවන්ගාඩ් වලට අනිසි බලපෑමක් කිරීමට අවස්ථාවක් තිබුණෙත් නැහැ. එතුමා හොඳ මහත්යෙක්කින්ද එවැනි අනිසි බලපෑම් කරයි කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. ඒ වගේම නීතිය දන්න කෙනෙක් විදියට නීතිය නොදන්න රාජිත සේනාරත්න පාච රණව කියන ඇමතුමන්ලත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමන්ලත් කියන ආකාරයට නීතිය දන්න අයට හැසිරෙන්නත් බෑ. ඒ නිසා මෙගා ඩීල් ගැන මෙගා බොරු කියපු අයර අද ගලේ පැහැරූ බලලුන්ගේ තත්ත්වයට පත් වෙලා තමන් කිව් දේවල් ඔප්පු කරගන්න බැරි වීම නිසා ඇවන්ගාඩ් මරණ මංචකයට දක්කන්න ඇවන්ගාඩ් බිලි දෙන්න හැදුවා. ඇවන්ගාඩ් බිලි දී ගන්න බැරි වුණු නිසා තිලක් මාරපණ කියන බිල්ල ආණ්ඩුවේ සමගිය වෙනුවෙන් පූජා කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණය කළා තියෙනවා. ඒක කනගාටුවට කාරණයක් විදියටයි අපි නම් දකින්නේ. මාධ්‍ය අරංගිල්ල මෙන්න මේම චෝදනා කදමන් කළාය කියන සංස්කෘතිය ආරම්භුනේ ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඒක වෙන රටවල නැති ශ්‍රී ලංකාවේ අලුතින් බිහිවුණු සංස්කෘතිය. ඒක හරහා උසාවියේ ඉදිරියේ වැරදිකරුවන් කරන්න කලින් මාධ්‍ය හරහා වැරදිකරුවන් කිරීමේ නරක ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. දැන් අපි දැක්කා බ්‍රයන් ෂැඩික් මහත්තයා තමන්ගේ නෝනත් එක්ක එකට වාඩි වෙලා බයිබලයේ අත තබමින් දිවුරා කියනවා අනේ මං කියන්නේ සම්පූර්ණ ඇත්ත කිසිම දේශපාලකයෙක්ගේ බලපෑමට නෙවෙයි දේශපාලකයෙකුට උදව්වක් විදියට නෙවෙයි මම මේ ප්‍රකාශ කරන්න කියලා. ඒ වීඩියෝ පටේ දැක්කම මට මතක් වුණා ඔය වගේම සමාන සිදුවීමක් මීට ටික කලකට කලින්. ඒ තමයි මොනිකා ලෙවින්සි සමග අයුතු ලිංගික සම්බන්ධයක් තිබුණාය කියලා ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට චෝදනා එල්ල වුණු අවස්ථාවේ තමන්ගේ බිරිඳ හිලරි ක්ලින්ටන් සමග ඇවිල්ලා අත් අල්ලගෙන ඔය වගේම මාධ්‍ය හමුවක් පැවැත්තුවා. පවත්වලා කිව්වා මොනිකායි මගේ අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි පෝලා ජෝන් සිද්ධියේදී
බයිබලයේ මත අත තියලා ඇමරිකාවේ ජනාධිපති දියුරලා කියනවා මොනිකා ලෙවින්ස්කි සමග මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා. හැබැයි ඊට පස්සේ මොනිකා ලෙවින්ස්කිගේ ඇඳුමක තිබුණු ශුක්‍ර තරලයක් DNA පරීක්ෂණයෙන් සොයා ගන්නවා බිල් ක්ලින්ටන් මහතාගේ කියලා. ඒ අනුව එතුමා තමන් බොරු කිව්වාය කියලා පිළි අරගෙන ඒ පිළිබඳ සමාව ඉල්ලන. මම මේ සිදුවීම සිහිපත් කළේ මමයි දේශපාලනය කරන්නේ මගේ බිරිඳවත් දරුවා දේශපාලනය කරන්නේ මේ අලුත් සංස්කෘතිය දරුවන්ට පාසල් යන්න බැරි කරන බිරිඳවරුන්ට පීඩා කරන මේ අලුත් දේශපාලන සංස්කෘතියට මම පුංචිරි දායකත්වය නොදැක්ක යුතුද මම මේ ගැන මාධ්‍යට කිව්වේ නැත්තේ ඔව් අද කැඳවලා තියෙනවා ඉතින් මොනවා හන්න යනවද කියලා දන්නේ ගියාට පස්සේ හැබැයි එක දෙයක් තියෙනවා බිරිඳව අරගෙන ගියා නෙවෙයි පැහැරගෙන ගියත් මම කරගෙන යන දේශපාලනේ නම් එක ආංශු මාත්‍රයකින් වෙනස් වෙන්නේ නැහැ මට මීට කලින් දරුව දෙන්න මරා දාන බවට තර්ජනාව තමුන්නාන්සලා දන්නවා ජනවාරි මාසේ 12 13 මේ ආණ්ඩු ආපු ගමන්ම මට කිව්වා රටෙන් පිටව යන්න නැත්තම් දරුව මරා දානවා මං කිව්වේ දරුව මරලා දාන්න හැබැයි මං රටින් යන්නේ නැහැ ඉතින් කවුරු හරි හිතනවා මේවා ඉදිරියේ මම සැලිලා මම කරන කියන දේ වෙනස් කරાવી මීට වඩා මෘදු විදියට ආණ්ඩුවේ අමතාවි මේ මීට වඩා වැරදි දැක්කත් දකින්නේ වී නමුත් නොදන්නාසේ සිටීවි කියලා කවුරු හරි බලාපොරොත්තු වෙනවනම් ඒ අයට වැරදිලා ඒ තෝරගෙන තියෙන වැරදි පුද්ගලයා ඒ නිසා මේ හිංසා පීඩා කිරීම බිරිඳව ප්‍රශ්න කරනව නෙවෙයි අල්ලන් ගිහිල්ලා හිරේ දැම්මත් මේ දේශපාලනේ මේ කරන දේශපාලනේ අංශු මාත්‍රිකින්වත් වෙනස් වෙන්නේ නැහැ කියන පණිවිඩේ අපි මේ ආණ්ඩුවට ලබා දෙන්නේ. හැබැයි මගේ බිරිඳ පුංචි සුදුසුකමක් ලැබුණා මට අපේ මගේ සමීප මිත්‍රයන් වෙන ප්‍රසන්න රණතුංග මැතිතුමාගේත් විමල් වීරවංශ මැතිතුමාගේත් බිරිඳවරු මගේ බිරිඳට නිතර කියන එකක් තමයි. ඔයා අපේ ක්ලබ් එකට අයිති නැහැ. මොකද මගේ බිරිඳව ඒ වෙනුවිට පොලිසිය ප්‍රශ්න කිරීම වලට ගෙන ගොස් තිබුණේ නැහැ. හැබැයි දැන් ඉතින් මගේ බිරිඳත් ඒ සුවිශේෂී සමාජයේ සමාජිකත්වයට සුදුසුකම් ලැබනවා අද පට. දැන් තමන්ගේ කෙනෙක් විදිහට අනිත් අය අතර පිළිගැනීම ලක්වන එක ලොකු දෙයක්. ඉතින් මේ සුවිශේෂී අවස්ථාව උදා කර දුන්නු පොලිස් නිලධාරීන්ටත් අපේ පාචය රණවක මගේ පරණ මිත්‍රයාටත් මම ස්තුතිවන්ත වෙනවා. මං දේශපාලනේ තෝරගෙන තියෙන්නේ අපේ අරමුණකට. ඉතින් මගේ බිරිඳ දරුවන්ව බිය ගැද්දීම හරහා මගේ දේශපාලනේ වෙනස් කරන්න පුළුවන් කියලා මේ ආණ්ඩුව හිතන් ඉන්නවනේ ඒක වැරදීම. මම මේ දේශපාලනේ කරන්නේ දරු පවුල් රකින්න නෙවෙයි. එහෙනම් මට විදේශයේ ලෝකේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලවලින් මට අදටත් ආරාධනා කරනවා මම කලින් දරපු කතිකාචාර්ය තනතුරු දරන්න කියලා. මට මේ රජයේ මන්ත්‍රී ආණ්ඩුවේ මන්ත්‍රීකරෙක් විදිහට ලැබෙන මාසික වැටුප එක දවසකට හොයන්න පුළුවන් එවැනි තනතුරක් බාරගත්තා නම් එහෙම නැතුව මගේ නීති වෘත්තියේ හරි පරිගණක ඉංජිනේරු වෘත්තියේ හරි මම යෙදුනොත් ඒ මාසේ වැටුප දවස් කීපයකින් හොයා ගන්න පුළුවන්. ඉතින් මේ පවුල නඩත්තු කිරීමට දේශපාලනය කරනවා නම් මම දේශපාලනය නතර කළා මට තියෙන අනිත් විකල්ප විශ්වවිද්‍යාල කතිකාචාර්ය කෙනෙක් හරි නීතිඥයෙක් හරි පරිගණක ඉංජිනේරුවෙක් විදිහට හරි කටයුතු කළ යුතුයි. මේ දුෂ්කර ජීවිතය ගත කරන්නේ පවුල නඩත්තු කිරීම ඉලක්කේ නොවන නිසා.